උරුමල් ඔය හා අත්තනකලු ඔය මෙන්ම දඬුගම් ඔය පිටාර කලමින් පවතිනවා. පහත් බිම් රැසක් ජලයෙන් ජට වී ඇති අතර ඒ හේතුවෙන් ජනතාව පීඩාවට පත් වුණා. ජලයෙන් ජටව තිබූ ගම්පහ නගරයේ ජලය බැසගොස් ඇතත් නගරයවට මාර්ග තවමත් ජලයෙන් ජටව පවතිනවා. අකණ්ඩව ඇදහැල්ල තදවැසි හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට නවික හමුදා යාත්‍රාමකින් පිසු ආහාර හා වේලි ආහාර ලබා දීම සිදු කිරීමටයි නත්තණ්ඩිය ආපදා කළමනාකරණ නිලධාරීන් පියවරගෙන ඇත්තේ. එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සුරක්ෂිත මධ්‍යස්ථාන 18ක පවුල් 649ක් රඳවා තිබෙනවා. හැමිල්ටන් නැල පිටාර කෙලිමින් දඟකොටුව මීගමු ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 2ක පමණ කොටසක් ජලයෙන් ජට වී තිබෙනවා. අම්බලන්ගොඩ පණියන මාර්ගයේ ජලයෙන් ජටවීම හේතුවෙන් පීද එස් කුලරත්න විද්‍යාලයේ වසා දැමීමට කටයුතු කෙරුණා. බලපිටිය අඳාදුල ශ්‍රීපති විද්‍යාලයේද ජලයෙන් ජටවීම හේතුවෙනුයි වසා දැමීමට කටයුතු කෙරුණේ. ගින්ගගේ ජලමට්ටමද ඉහළ ගොස් තිබෙනවා. අවදානම් තත්ත්වයක් ඇති වූහොත් ඊට මුහුණ දීම සඳහා නෙළුව හා බද්දේගම් ප්‍රදේශවල හමුදා කණ්ඩායම් සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ නිලධාරීන් පවසන්නේ. ප්‍රදේශයේ නිවාස 17කට සුළු හානි සිදුව තිබෙනවා. බැතර චලකැලීම් හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා. එම ජනතාවගේ සනීප ආරක්ෂක පහසුකම් සම්බන්ධයෙන් සුවබැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා කටයුතු කළා. කොටුවිල ගාමිණී විද්‍යාලයේ හා කැලණි විද්‍යාලයේ සුබ සාධන කටයුතු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.